ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අපේ ෆෝන් එකේ තියෙන ඩේටා ටික නිකම්ම කැපිලා යනවා. ඒ කියන්නේ ආයෙත් දැන් අපේ ෆෝන් එකේ ඇප් 10ක් 15ක් විතර තියෙනවා සාමාන්‍යයෙන් Facebook, Imo, WhatsApp, Messenger. මෙන්න මේ වගේ ඇප් තියෙනවානේ. මේ ඇප් හැම එකම අපි හැමදාම පාවිච්චි කරන්නේ නැහැ. TikTok තියෙනවා. එතකොට internet තියෙනවා. මේ හැම ඇප් එකම අපි හැමදාම ඕපන් කරන්නේ නැති ඇප් තියෙනවානේ අපේ ෆෝන් එකේ. ඉතින් මේ තියෙන හැම ඇප් එකකටම ඩේටා කැපෙනවා. අපේ ෆෝන් එකේ ඩේටා ඔන් කරලා තිනකොට ඒ වගේ මේ ඇප් එකේ message එනකොට තව ඩේටා කැපෙනවා. මෙන්න මේ වගේ ඩේටා කැපෙනවා අපේ ෆෝන් එකේ. මෙන්න මෙහෙම කැපෙනකොට අපේ ෆෝන් එකේ ඩේටා දැම්මට පස්සේ ඉක්මනට ඩේටා ටික ඉවර වෙනවා. ඉතින් මෙන්න මේක නවත්ත ගන්න කොහොමද කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් අපි වෙන වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. එහෙනම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එක ඔබලා තියාගත්තොත් මම ඉස්සරහට මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඒ වීඩියෝ එක වගේ ෆෝන් එකට ගන්න පුළුවන්. ඒ වගේ මම මගේ වීඩියෝ බලන කෙනෙක් නම් ඔයාලට දැන් මෙතන වැටෙනවා ඇති මගේ Facebook profile එක අනිවාර්යෙන් මට friend request එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඔයා මුලින්ම කරන්න ඕන ඔයාගේ ෆෝන් එකේ තියෙන ප්ලේ ස්ටෝර් කියලා ඇප් එකක් ඔයා කරන්න ඕන ප්ලේ ස්ටෝර් ඇප් එක හොයාගෙන මේ විදිහට ඕපන් කරගන්න එක මෙන්න මෙතන මගේ ෆෝන් එකේ ප්ලේ ස්ටෝර් ඇප් එක ඕපන් කරගන්නම් ඕපන් කරාට පස්සේ මෙන්න මෙතන ඔයාලට වැටලා තියෙනවා ඉන්ටර්නෙට් ගාඩ් ඩේටා සේවර් ෆයර් වෝල් කියලා මෙන්න මේ ඇප් එක ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න මම මේක ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ නැත්නම් ඔයාලා කමෙන්ට් කරන තැන දෙනවනේ අන්න එතන පළවෙනි කමෙන්ට් එකේ මෙන්න මේ ඇප් එකේ ලින්ක් එක දාලා තියන්න ඔයාලට පුළුවන් එතනින් ගිහිල්ලා ලේසියෙන් මේ ඇප් එක ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න මේ විදිහ මම මගේ ෆෝන් එකේ මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ මෙන්න මෙතනින් ඕපන් කියන බටන් එක බලලා මම මේ ඇප් එක ඕපන් කරගන්නා. හරි මෙන්න මෙතන තමයි මේ ඇප් එක ඔයාගේ ෆෝන් එකේ ඕපන් වෙන්නේ. මෙන්න මෙහෙම ඔයාලට මුලින්ම මැසේජ් එකක් එනවා ඉන්ටර්නෙට් ගාඩ් කියලා වැටිලා. ඊට පස්සේ ඒගොල්ලෝ අහනවා ඒගොල්ලන්ගේ ප්‍රයිවසි පොලිසි වලට අපි ඇග්‍රි වෙනවද කියලා. කරන්න ඕන මෙන්න මෙතන තියෙන I agree කියන බටන් එක මේ විදිහට එකපාරට ටච් කරන්න. මේ විදිහටම I agree කියන බටන් එක එකපාරට ටච් කරන්න. හරි දැන් ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් රෝස පාට පොඩි කොටුවක් තියෙනවා. අන්න එතන ඔයාලට බලා ගන්න පුළුවන් නිල් පාට කොටුවක් තියෙනවා ඕකේ කියලා. ඔයා කරන්න ඕනේ අන්නේ නිල් පාට කොටුව මේ විදිහට එකපාරට ටච් කරන එක මේ විදිහටම එකපාරට ටච් කරන්න. හරි දැන් අපි මේක හැම සෙටින් එකක්ම හදාගෙන ඉවරයි. දැන් අපි පාවිච්චි කරන්නේ නැති ඇප් වලට ඩේටා කැපෙන එක නවත්ත ගන්න. ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන ඇප් ටික. ඔයාගේ ෆෝන් එකේ තියෙන හැම ඇප් එකක් මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. ඔයා හිතන්න මෙන්න මෙතන ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ikman.lk එක තියෙනවා. මෙන්න මේ ikman.lk එක ඔයා හැමදාම පාවිච්චි කරන්නේ නැතුව ඇති. හැබැයි මේකල ඩේටා කැපෙනවා හැමදාම. ඔයා ඩේටා ඔන් කරාම ඩේටා කැපෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක ඉස්සරහ තියෙන පොඩි Wi-Fi මාක් එකකුයි පොඩි සිග්නල් මාක් එකකුයි. මෙන්න මෙතන මම පළවෙනි මාක් එක මේ විදිහට එකපාරට ටච් කරන්නම්. මෙන්න මෙහෙම ටච් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකට Wi-Fi කනෙක්ට් වුණාට පස්සේ මෙන්න මේ ikman.lk කියන ඇප් එකට ඔයාගේ ෆෝන් එකෙන් ඩේටා කැපෙන්නේ නැහැ. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන පොඩි සිග්නල් මාක් එක. මෙන්න මේ සිග්නල් මාක් එක ලැබුවට පස්සේ ඔන්න ඇප් එකට ඔයාගේ ෆෝන් එකේ ඩේටා ඔන් කරාට පස්සේ ඩේටා කැපෙන්නේ නැහැ. ඉතින් ඔයාට ආයෙම මෙන්න විදිහට ikman.lk එකට ඩේටා කැපෙන විදිහට හදා ගන්න ඕන. මේ විදිහට ආයෙමත් එක මේ විදිහට ටච් කරන්න. එතකොට ආයෙමත් එක නිල් පාට වෙනවා. මෙන්න මේ විදිහට ඔයාට කැමති ඇප් වලට ඩේටා කැපෙන්නේ නැති විදිහට හදා ගන්න පුළුවන්. මොකද ගොඩක් කට්ටිය ඉන්ටර්නෙට් බ්‍රවුසර් ෆෝන් එකේම දෙකක් විතර තියෙනවා. Chrome කියලා බ්‍රවුසර් තියෙනවා, UC බ්‍රවුසර් තියෙනවා, නැත්නම් ඉන්ටර්නෙට් කියලා බ්‍රවුසර් එකක් යනවා. ඉතින් මෙන්න මේ හැම එකම පාවිච්චි කරන්නේ නැති හින්දා මේවට හැමදාම ඩේටා කැපෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඕෆ් කරලා ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ ඩේටා ඉතුරු කරගන්න ගොඩක්ම. ඉතින් මම හිතනවා මේ වීඩියෝ වල ගොඩක්ම වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලා බලනවා මම විතර YouTube තියෙනවා, Zoom තියෙනවා. ඉතින් ඔයාලා බලන්න මෙන්න මෙතනින් ඔයා පාවිච්චි කරන්නේ නැති ඇප් වලට ඩේටා කැපෙන එක මෙන්න මෙතනින් නවත්ත ගන්න. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ වල ගොඩක්ම වැදගත් වෙන්නේ නැති කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you වීඩියෝ එක බලුවට.